අද අපි SL Games on YouTube channel එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ PUBG, Free Fire, Call of Duty Mobile, Fortnite වගේ online game වලට බලපාන ප්‍රධාන pin එක ගැන. අපි දැන් වීඩියෝ එකට යන්න කලින් කරන්න පුංචි ඉල්ලීමක් තියෙනවා. ওই පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා bell icon එක click කරන්න. එතකොට ඔයාගේ device එකට notification එක ගෙන්න ගන්න පුළුවන් අපි අලුත් වීඩියෝ එකක් දැම්ම ගමන්ම. Oh, then main godak online game gan kattiya danna wedi me pin ekak kiyanne mokadda kiyala. Man mehema kiyannam me pin ekak kiyanne mokadda kiyala danna de kattiyata pin ekak kiyanne connection ehega speed bawa. My measurement ekak. Me pin ekak adu vela match dinana awastha wageema eke anith patta pin ekak wedi vela match paradena awastha godak tiyena. Ting ada mami video keng kata karna adane me pinne ka wedi wenne he itu mono wada saha e pinne wedi wedi pinne ka adu kara karna video ko hamde kiyala. Dia de pinne ka wedi wenne balapan padana me he itu tamai tamang connection ne ke tika slow bawa. Me me ting slow wenne balapan he itu koda tiyano. Ekak tamai tamang gaming wada pavichchi karana PC ekak laptop ekak phone ekak hari monoha device ekak tiyen tanta signal ena pramana adu wenna puluwa anith ekak thamai connection ege speed eka madi wenna puluwa e kiyan router ekak wage device ekak tibbata eken eken anith pattaṭa apada dena wifi strength nathi wenna puluwa ehema den oya router ekin wage ekin connection ekak gannawa nan karanna puluwan hondama de thamai connection ege speed karanna router reset karne ka man dan pennannam router ekak reset karanne kohomada kiyala ehema router ekak reset karanna wenna widiyatama router eka on karala inna ඊට පස්සේ router eke yata patte thiyeno password username e wage vistara tikak gahapu sticker ekak ඒ ස්ටිකර් එකේ ටිකක් යටට වෙන්න බාකෝඩ් තුනක් ඇති. ඒ බාකෝඩ් තුනෙන් පළවෙනි බාකෝඩ් එක ඉස්සරහා ඩොට් එකක් වගේ එකක් තියෙනවා. ඒ ඩොට් එක තමයි අපේ රවුටර් එකේ රීසෙට් බටන් එක. ඒක සාමාන්‍යයෙන් බැලූ බැලමට පේන්නේ නැහැ. ඒක ඉස්සරහින් රීසෙට් කියලා ගහලා තියෙනවා. ඒ බටන් එක බැලූ බැලමට පේන්න හොයාගන්නත් අමාරුයි. නිකන් ඩොට් එකක් වගේ තියෙන. ඒ උනාට ඒක බටන් එකක්. මේ බටන් එක මොනවා හරි පින් එකක්, ටූත් පික් එකක් වගේ මොනවා හරි පින් එකකින් තප්පර 10ක් වගේ නවත්තන්න නැතුව එක දිගටම ක්ලික් කරන් ඉන්න. දැන් රවුටර් එක රීස්ටාර්ට් වෙවි. ඒ කියන්නේ එකට පවර් සප්ලයි එක එහෙම තල්තින් දුන්නා වගේ රීස්ටාර්ට් වෙවි. ඒ අතරදී ඕෆ් කරන්න යන්න එපා. ඊපස්සේ තප්පර 45කින් විතර වගේ රවුටර් එක හරියටම ඔන් වෙනවා. ඊට පස්සේ එහෙම ඔන් වෙච්ච ගමන්ම හරියටම සිග්නල් ස්පීඩ් එක එනේ කන්නේ විනාඩි 5ක් විතර වගේ වෙලාවක් යනවා. ඉතින් ඒකට මේක මේකෙදි රවුටර් එක මේ රීසෙට් කරාට පස්සේ රවුටර් එකට දාලා තිබිච්ච අලුත් පාස්වර්ඩ් ඒවා රවුටර් නේම් එක ඒ වගේ ඔක්කොම වෙනස් වෙනවා. ස්ටිකර් එකේ තියෙන පාස්වර්ඩ් එකයි නේම් එකට මම මේ කිව්වේ ඩයලොග් රවුටර් එකක් රීසෙට් කරන විදිය. තවදේ මතක තියාගන්න රවුටර් එකේ උඩ තියෙන බටන් එකෙන් නෙවෙයි රවුටර් එකක් රීසෙට් කරන්නේ. ඒකේ උඩ තියෙන WPS කියලා ටයිප් කරලා තියෙන බටන් එකෙන් නෙවෙයි රවුටර් එක රීසෙට් කරන්නේ. රවුටර් එක රීසෙට් කරන්න ඕන අර යට ස්ටිකර් එකේ තියෙන බටන් එකෙන්. මම දන්න විදිහෙන් නම් ඩයලොග් නැති අනෙක් රවුටර් රීසෙට් කරන්න ඇත්තේ එහෙමයි. එහෙම බටන් එකක් නැත්නම් රවුටර් එක අදාළ කම්පැනිය ඩයලොග් නම් ඩයලොග් කම්පැනියට මොබිටෙල් නම් මොබිටෙල් කම්පැනිය වගේ මොන හරි කම්පැනිය එක අදාළ වෙබ් පේජ් එකකට ගිහිල්ලා බලා ගන්න පුළුවන් හරියටම රවුටර් එක රීසෙට් කරන විදිය. රවුටර් එක රීසෙට් කරාම ඒත් හරියන්නේ නැත්නම් තයික විදියක් තියෙනවා කනෙක්ෂන් එක ටිකක් ස්පීඩ් කරගන්න. මේක හැබැයි මොබයිල් වලට නම් බැරි වේවි කනෙක්ට් කරගන්න. ඔයාට තියෙන්නේ PC එකක් හරි ලැප් එකක් වගේ හරි මොනවා හරි USB පෝට් එකක් කනෙක්ට් කරගන්න පුළුවන් ඩිවයිස් එකක් නම් කම්පියුටර් පාට් විකුණන්න තියෙන ෂොප් වල තියෙනවා Wi-Fi ඇඩැප්ටර් කියලා පොඩි ඩිවයිස් එකක්. ඒකේට නිකන් නෝමල් තත්ත්වයට වැඩිය සිග්නල් හොඳට ගන්න එයින් එකක් යූස් කරාම හොඳ කනෙක්ෂන් එකක් ගන්නත් පුළුවන්. මෙහෙම රවුටර් එකක් රීසෙට් කරලා කනෙක්ෂන් එක ස්පීඩ් වෙන්නේ නැත්නම් ඔයා ප්ලේ කරන තැන පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. සිය හොඳට තමන්ට හිතන සිය හොඳට සිග්නල් එන තැන බලලා තමන්ගේ ඩිවයිස් එක තියලා පොඩ්ඩක් බලන්න.
මම කියපු විදියටත් වෙන්නෙම නැත්තම් ගේම් එක ඇතුලේ පොඩි වෙනස්කම් ටිකක් කරන්න පුළුවන්. ඒ ටික දැන් බලමු. මම උදාහරණයකට ගන්නම් PUBG ගේම් එක. ඔයා PUBG ප්ලේ කරලා තියෙනවා දන්නවා, මේ PUBG එකේ එක එක සර්වර් තියෙනවා. ඒෂියා, යුරෝප්, නෝර්ත් ඇමරිකා, සවුත් ඇමරිකා, KLDP ඒ වගේ එක එක සර්වර් තියෙනවා. ඒවයි ප්ලේ කරන ප්ලේයර්ස්ලා කවුන්ට් එක අනුව තමයි ඒවයි පින් එක පෙන්නනෝ. මැප් ලිස්ට් එකට ගියහම ඒක උඩ කොනේ බලාගන්න පුළුවන්. ඉතින් මේ සර්වර් වලින් හොඳම සර්වර් එක තමයි ප්ලේයර්ස්ලා සාමාන්‍ය ඉන්න යුරෝප්. යුරෝප් එකේ තමයි හොඳ රටවල් වල ප්ලේයර්ස්ලා ඉන්නේ. ඒක නිසා ඒකේ පින් එක ටිකක් වැඩිපුර තියෙනවා. ඒත් ගොඩක් ලංකාවේ මම ප්ලේ කරන්නේ ඒෂියා දාලා. ඒෂියා වල දෙවැනියට වගේ පින් එක වැටෙන්නේ ඒෂියා වලට. ඊළඟට සර්වර් එකේ පින් එක අඩු වෙන්නේ අනිත් සර්වර් වලට, නෝර්ත් ඇමරිකා, සවුත් ඇමරිකා ඒ වගේ වලට. එතකොට පින් එක ටිකක් අඩු වෙනවා. හැබැයි ඔයා ගහ රෑන්ක් එකක් ගහලා තින්නම් ඒ තියෙන සර්වර් එකේම තියන්න. මේ මම දැන් කියන සෙටින් ටික නම් වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ PUBG ප්ලේ කරන අයට විතරයි. මං හරියටම දන්නේ නැහැ Free Fire, Call of Duty Mobile වගේ ගේම් වල මේ සෙටින් ටික වෙනස් කරගන්න දෙයිද කියලා. පොඩ්ඩක් බලලා මේ සෙටින් ටික වෙනස් කරන්න පුළුවන් නම් වෙනස් කරන්න. එතකොට ලැග් එකත් අඩු වෙනවා, පින් එකත් ගන්නට අඩු වෙනවා. මේ මම දැන් කියන්නේ PUBG වල සෙටින් ටික වෙනස් කරන හැටි. PUBG වල සෙටින් වලට ගියහම පළවෙනියෙන්ම තියෙනවා බේසික් කියලා එකක්. ඒකට යට දෙවෙනියට තියෙනවා ග්‍රැෆික් කියලා එකක්. ග්‍රැෆික් කියන එකට ක්ලික් කරන්න. ඒ ඕපන් වෙන වින්ඩෝ එකේ අයිම උඩම තියෙනවා ග්‍රැෆික් කියලා එකක්. ඒකේ ඒක ස්මූත්, බැලන්ස්, HD, HDR, Ultra HD කියලා ටිකක් තියෙනවා. එකෙන් තමන්ට කැමති එකක් තෝරගෙන දාන්න පුළුවන්. මේ ටික ග්‍රැෆික් එක තෝරනකොට පොඩ්ඩක් තමන්ගේ ඩිවයිස් එක මොකක්ද කියලා සැලකිලිමත් වෙන්න. නැත්තම් ඩිවයිස් එකේ දැන් PC එකක් වගේ නම් VG එකට ඩැමේජ් වෙන්න පුළුවන්. RAM එක අවුලක් නම් වෙන්නේ නැහැ. VG එක සාමාන්‍යයෙන් 2 වගේ තියාගෙන HD දාලා ගන්න ගියොත් VG එකට ඩැමේජ් වෙන්න පුළුවන්. HD, HDR වගේව දාන්න VG එක 4 හරි 4 වලට වැඩියෙන් හරි තියෙන කට්ටිය 2 වගේ තියෙන සාමාන්‍යයෙන් ස්මූත් හරි බැලන්ස් හරි වගේ එකක් දාගන්න. ඊට පස්සේ ඒකට යට තියෙන ෆ්‍රේම් රේට් කියන එක තමයි වැදගත්ම වෙන්නේ මෙතෙන්දී. ඕනම කෙනෙක්ට මේකෙන් ලැග් එක අඩු කරන්න පුළුවන්, පින් එක ටිකක් සාමාන්‍ය ගානකට අඩු කරගන්නත් පුළුවන්. ඒ ගොඩක් කට්ටියගේ දෙනෝ ලෝ, මීඩියම්, හයි කියලා තුනම. ඒත් සමහර කට්ටියට දෙන්නේ දෙකයි, ලෝ එකයි මීඩියම් එකයි විතරයි. ඒකෙන් හොඳම එක දාන්න, හොඳම එක කියන්නේ දාන්න පුළුවන් හොඳම එක මීඩියම් දාන්න. හයි තියෙනම් හයි පුළුවන් දාන්න, පුළුවන් නම් දාන්න හයි. ඒක දාන්න පුළුවන් හොඳම එක දාන්න තරම තමයි පින් එකක් ටිකක් අඩු වෙන්නේ. හයි වලට වැඩිපුර එකක් තියෙනවා නම් ඒකත් දාන්න ට්‍රයි කරන්න. ඒකේ ප්‍රතිය සෙටින් ටික වෙනස් කළා බලන්න. ඔයාගේ පින් එක අඩු කරගන්න පුළුවන් වේවි. සාමාන්‍යයෙන් නෝමල් හොඳ පින් එකක් තියෙන්නේ 50යි 80යි අතර වගේ. ඒවිනුත් බැලන්ස්ම ගන්න තමයි 60 ගණන්, 64 වගේ එක තමයි බැලන්ස්ම ගන්න ඒක. ඒ ගන්නට තියාගන්න පින් එක ට්‍රයි කරලා බලන්න බැරි වෙන එක.